ඉතිහාසය කියන්නේ අපිව හැමදාමත් කුතුහලෙන් අවුස්සන දැවැන්ත අභිරහසක්. අපි පොත් කියවනවා, සමහර කතන්දර විශ්වාස කරනවා. නමුත් ඇත්තටම අපි කොච්චර දේවල් දන්නවද? ඊජිප්තුවේ පිරමීඩ හෝ අතීතයේ නැති වුණු අධිරාජ්‍යයන් වැනි ලෝකේ ආශ්චර්යයන් අපිට පැහැදිලි කරන්න පුළුවන් කොහොමද? කාල වැස්ම පිටපස සැඟවී ඇති රහස් මොනවද? ඒව අපෙන් හංගන්න උත්සාහ කරන්නේ කවුද? මේගොල්ලන් කොච්චර උත්සාහ කරත් සත්‍ය කියන දේ සදහටම වළදාන්න බෑ. ශිතිජේ නොබ්බට අතීතයේ ගැඹුරට හරහා බැලීමට අපි ඉදිරිතර වුණොත් සත්‍ය එක අපි ගවේෂණය කරගන්නකම් අපි වෙනුවෙන් බලන් ඉන්නවා. අද වීඩියෝයේදී අපි අපේ ලෝකයේ වඩාත් ආකර්ෂණීය ජනප්‍රවාද වලින් එකක් ගවේෂණය කරන්න තමයි සූදානම් වෙන්නේ. අද කතා කරන්න ලෑස්ති වෙන්නේ නැතිවෙච්ච නගරයක්. මේ නගරේ නම තමයි තාටේරියා. විශ්මිත තාක්ෂණයෙන් සහ උසස් සංස්කෘතියෙන් ලෝකේ පාලනය කරපු සැඟවුණු ශිෂ්ටාචාරයක් තිබ්බා කියලා ඔයාට මම කියනවා. වා විශ්වාස කරනවද? ඉංග්‍රීසි සහ අභිරහස් විතරක් ඉතිරි කරමින් හෝඩුවාවක් නොමැති වතුරු දාන වූ ශිෂ්ටාචාරයක් තමයි මේ. තාටේරියා කියන මේ ශිෂ්ටාචාරය මෑතක් වන තුරුම පැවතිලා තියෙන ලොකු ඉඩකඩක් තියෙනවා. ඒ වුණාට අපි ඒක දැනගෙන හිටියේ නැහැ. නැතිවුණු තාටේරි අධිරාජ්‍ය කතාව සහ ඒක අද අපිට ඉතුරු කරලා තියෙන රහස් තමයි මේ. මැදම ආසියාවේ ඉඳලා සයිබීරියාව දක්වා සහ උතුරු ඇමරිකාව දක්වා විහිදී ගිය විශාල භූමි ප්‍රදේශයක් විදිහට 18 වන සියවසේ සිතියම්බල පවා මේ තාටේරියා කියන නගරය අපිට බලා ගන්න පුළුවන්. නමුත් ඒක කොයි කාලෙද තිබ්බේ, ඒ වගේම ඒක කොහොමද නිර්මාණය වුණේ කියන දේ කවුරුත්ම නිශ්චිතවම දන්නේ නැහැ. සමහර න්‍යායවාදීන් විශ්වාස කරන්නේ තාටේරියා ලෝකේ පුරාම විශාල නගර සහ ව්‍යුහයන් ගොඩනැගීමට සම්බන්ධයි කියලා. ඒ වගේම තමයි එයාලගේ සමාජයේ බලගන්වන්න එයාලා වායුගෝලයේ නිදාස ශක්තිය භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි එයාලට අපි වගේ වහල් ජීවිතයක් නැති නිසා එයාලා නවෝත්පාදනයේ කලාව සහ ආදරය කෙරෙහි ලොකු අවධානයක් යොමු කරලා තියෙනවා. මොකද එයාලගේ ජීවිතේ නිදහස. මෙන්න මේ නිසාම එයාලට උසස් ශිෂ්ටාචාරයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙලා තියෙනවා. තාටේරියාව කීර්තිමත් ශිෂ්ටාචාරයක් නම් අද ඒක කිසිදු හොඩුවාවක් නැතේ. සමහර න්‍යායවාදීන් හිතන්නේ සත්‍ය අපෙන් හිතාමතාම වසන් කරන්න ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා කියලා. තාටේරියාවේ උරුමය තාමත් අපි අතර පවතින බවත් නවීන බලවේග එහෙමත් නැත්නම් ලෝක රජයන් විසින් මේව අපෙන් හංගනවා කියලත් මෙයාලා ගොඩදෙනේ තර්ක කරනවා. බොහෝ පැරණි ගොඩනැගිලි සහ ස්මාරක ඇත්ත වශයෙන්ම තාටේරියන් වරුන් විසින් සාදන ලද බවත් ඒවායේ මූලාරම්භය අතුගා දමා හෝ වෙනස් කරලා තියෙනවා කියලත් එයාලා තර්ක කරනවා. තාටේරියාව සතුව අපිට නැති වූ හෝ වැළලී ගිය තාක්ෂණයක් තිබූ බවත් අතීතයේ සමහර ප්‍රහේලිකා විසඳීමට මෙවට පුළුවන් කියලත් එයාලා කියනවා. නමුත් මේ චෝදන ඇත්ත කියලා අපිට තහවුරු කරගන්න පුළුවන් කොහොමද? තාටේරියා පිළිබඳ හෝඩුවාවක් හෙළිකළ හැකි පළමු මූලාශ්‍රය තමයි CIA විසින් 1888 ප්‍රසිද්ධියට පත් කරපු පොත. මේක චන් තෝමස් විසින් ලියපු ද ඇඩම් ඇන් ඊව් ස්ටෝරි කියන පොත. දියුණු තාක්ෂණයක් තිබූ සහ ලෝකේ ප්‍රමුඛ බලවේගයක් වෙච්ච පුරාණ ශිෂ්ටාචාරයක් අතුගා දැමූ විශාල සිදුවීමක් ගැන මේ පොත අපිට කියනවා. ඉතින් නිකන් හිතන්න මේ ශිෂ්ටාචාරයේ තාටේරියාව වෙන්න බැරිද? තාටේරියාවේ පැවැත්ම තහවුරු කරන තවත් මූලාශ්‍රයක් තමයි 18 වන සියවසේ ගෝලීය සහ තාක්ෂණික දියුණු ශිෂ්ටාචාරයක් පැවතුනා කියලා අපිට කියන ස්ටේජ් කුනෙන්සෝව්ගේ ප්‍රකාශය. මෙයා නූතන මානව වර්ගයට වඩා පැරණි සිතියම් අපිට පෙන්වනවා. එතකොට අපිට පේනවා යුරේෂියාවේ බොහෝ ප්‍රදේශ සහ උතුරු ඇමරිකාවේ ප්‍රදේශ පුරා විහිදුණු දැවැන්ත අධිරාජ්‍යයක් ලෙස තාටේරියාව පවතිනවා. ඒ වගේම මෙයා තාටේරියාවට අයත් නමුත් දැන් නැති විගේ නගර ප්‍රදේශ සහ ගොඩනැගිලි පිළිබඳ සාක්ෂිත් අපිට ඉදිරිපත් කරනවා. සමහර පැරණි ඡායාරූප පුරාණ ශිෂ්ටාචාරයක සලකුණු පෙන්නුම් කරනවා. ඒවයින් එකක් තමයි සිංහ ගොඩනැගිල්ල. නවීන ඉංජිනේරුවන් මේකේ සංකීර්ණ සැලසුම සහ තාක්ෂණය නිසා ඇතරම පුදුම වෙලා තමයි ඉන්නේ. ඒ වගේම ඔය ලෝකේ වටේ බැලුවොත් අද අපිට නොගැලපෙන ගල් සහ දක්ෂතාවෙන් සාදන ලද මීට සමාන ගොඩනැගිලි ගොඩක් බලා ගන්න පුළුවන්. මෙයාලට දියුණු දුම්රිය මාර්ගයක්, ඇල මාර්ගයක් සහ ගුවන් පත පවා ඇතුළු දියුණු ප්‍රවාහන පද්ධතියක් තිබිලා තියෙනවා. නිදා ශක්තියෙන් ධාවනය වන දුම්රිය සහ අහස හරහා පියාසර කරන ගුවන් යානා ගැනත් සමහර මූලාශ්‍රවල කියලා තියෙනවා. මේ තාටේරියාවේ මිනිසු පාවිච්චි කරලා තියෙන්නේ නිදහස් බල ශක්තිය. ඉතිහාසයේ පැත්තට හැරලා බැලුවොත් පිරමීඩ වැනි සමහර ව්‍යුහයන්ට වායුගෝලයේ ශක්තිය ලබා ගන්න පුළුවන් බවත් ඒවා මිනිසුන්ට නොමිලේ භාවිතා කරන්න පුළුවන් කියලත් අපි මේ වෙද්දි හොයාගෙන තියෙනවා. ඇත්තරම මේක හොයාගත්ත නිකොලා ටෙස්ලා. නමුත් මේ තාටේරියානුවන් කවුද සහ එයාලා මේ සියල්ල ඉගෙන ගත්තේ කොහෙන්ද? හොඳයි, මේකට න්‍යායන් දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි මේගොල්ලන් නිදහස් ශක්තිය සහ ගුරුත්වාකර්ෂණයේ බලය වැනි විශ්මිත තාක්ෂණයක් තිබුණු පුරාණ ජාතියක සුපිරි මිනිසුන් කියන දේ. අනිත් න්‍යාය තමයි මේගොල්ලන් පෘථුවියට ආව වෙනත් ග්‍රහලෝකයක පිටසක්කල ජීවීන් කියන දේ. නමුත් මේ න්‍යායන් දෙකේම එක පොදු දේ තමයි මෙයාලට පිටසක්කල සම්බන්ධයක් තිබුණා කියන දේ.
වර්තමාන ලෝකයේ ප්‍රභූවරුන් ඔවුන්ට සහ ඔවුන්ගේ දැනුමට බය වෙලා මේගොල්ලන්ගේ මිදෙන්න කුමන්ත්‍රණයක් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේගොල්ලන්ගේ නිදහස් බලශක්ති තාක්ෂණය ලෝකෙ ප්‍රසිද්ධියට පත් වුණොත් ඒක මෙයාලගේ බලයට සහ ලාභයට ලොකු තර්ජනයක්. අපි හැමෝම දන්නවා විදුලිය කියන්නේ රටකට නොමිල දෙන්න පුළුවන් දෙයක්. නමුත් ඒකට මිලක් නියම කරන්නේ එයාලගේ ධනෙට තියෙන කෑදරකම නිසා සහ අපිව තව තවත් ගෙවිය යුතු දේවල් වලින් හිර කරන්න ඕන නිසා. කොහොමරි මේ ටාටේරියා කියන නගරය මඩගම් වතුරක් නිසා විනාශ වුණා කියලා ව්‍යාජ ව්‍යසනයක කතාවක් හදලා අපෙන් හංගන්න උත්සාහ කරලා තියෙනවා. මේ මඩගම් වතුර කියන්නේ 18 වන සතවර්ෂයේ විශාල ගම් වතුරක් ටාටේරියව අතුගා දැමූ බව වාසන කතාව. ඉතින් ඒ අනුව ලිබර්ටි ප්‍රතිමාව සහ වොෂින්ටන් ස්මාරකය වැනි ගොඩනැගිලි කිහිපයක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. ඉතින් මේ න්‍යාය අපිට කියන්නේ භූගත ප්‍රභවයන්ගේ විශාල ජල පිපිරීමක් ඇති වෙලා පෘථුවේ මඩගම් වතුරකට ලක් වෙලා විනාශ වුණා කියලා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ මේ මඩගම් වතුර නිසා සියල්ල විනාශ වෙලා බලයට කෑදර මිනිසු මුළු ලෝකේ පාලනය අතර ගත්ත එක. ඒත් මේ කතාව අරන් බැලුවොත් ඔයාට තවත් ගම් වතුරක් මතක් වෙන්න ඕනේ. සමහර විට බයිබලයේ තියෙන ගම් වතුරත් මේ මඩගම් වතුරත් එකක් වෙන්න පුළුවන්. ආසින් වැටුණු දේවදූතයන් එහෙමත් නැත්නම් ෆෝලන් ඒන්ජල්ස්ලා පෘථුවියට ඇවිල්ලා මිනිසාට ශිෂ්ටාචාරයක් ගොඩනගන්න යුද්ධය තාක්ෂණික කුසලතා පිළිබඳ විශාල දැනුමක් ලබා දුන්නා කියලා අපිට ඊනොග්ගේ පොත එහෙමත් නැත්නම් බයිබලෙන් ඉවත් කරපු පොත කියනවා. ඒ වගේම මේ වැටුණු දේවදූතයන් පසුපසගේ මිනිසු බලවත් වෙලා විශාල ජාතීන් ගොඩනගලා තියෙනවා. නමුත් මේ දැනුම මේගොල්ලන්ට දේවදූතයන්ගෙන් ලැබුණු එකක් නෙමෙයි. දේවදූතයන් කියන්නේ ඇත්තරම පිටසක්කල ජීවීන්. කොහොමරි මෙයාලට යාගේ නරක පැත්තක් ලැබුණා. ඉතින් මෙන්න මේ හේතුව නිසා දෙවියන් වහන්සේ විශාල ගම් වතුරකින් පෘථුවේ යලි පිහිටුවීමට තීරණය කරලා තියෙනවා. ඉතින් මේ ගම් වතුරයි මඩ ගම් වතුරයි දෙකම එකක් නම් ටාටේරියාවේ අවසානයේ ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේගේ විනිශ්චය වෙන්නත් ලොකු ഇടකඩක් තියෙනවා. ඉතින් මේ ගම් වතුරෙන් පස්සේ නෝවගේ ළමයි ටික මේ මහා ජාතීන්ගේ ස්ථානවලට ගිහිල්ලා ඒවවල විශාල නගර ගොඩනගා ගත්තා කියලා මේ කතාවේ අපිට අහන්න ලැබෙනවා. විශේෂම කාරණාව තමයි අපි පුරාණ ග්‍රන්ථරම් බැලුවොත් ඒව සෑම විටම තරු වලින් ඇවිල්ලා මිනිසුන්ට ජීවත් වෙන්න ඕන ආකාරය ගැන වූ දෙවිවරුන් ගැන එකම කතාවක් කියලා තියෙනවා. එහෙමනම් ඒක ඇත්තක් වෙන්න පුළුවන්. සමහර විට මේ ශිෂ්ටාචාරවල දෙවියන්ගේ සම්බන්ධයක් නැහැ. මේවට අපේ පාලකයන් සම්බන්ධ වුණා වෙන්න බැරිද? එයාලා මේව විනාශ කරාද නැත්නම් එයාලා අපෙන් මේව හැංගුවාද? අදරත් මේ නගරය අපේ ඇස් වලින් වැහිලා මේ ලෝකේ කොහේ හරි තැනක තියනවා වෙන්න පුළුවන්. අපි මතක තියාගන්න ඕනේ අපි මේ ජීවත් වෙන්නේ සල්ලි වලට හිර වුණු මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරගෙන තමන්ගේ සිතුම් පැතුම් ඉටු කරගන්න පාලකයෝ ඉන්න ලෝකෙක. සත්‍ය අපි ගවේෂණය කරන එකෙන් එයාලා අපිව වළක්වන්න යොදාගන්න එකම ක්‍රමය තමයි අපිව ප්‍රශ්න වලින් හිර කරන එක. එතකොට අපි ඇත්ත හොයනවට වඩා වැඩි කාලයක් කරන්නේ ජීවිත කාලයටම එක රේස් එකක දුවලා මැරිලා යන එක. අපේ නිර්මාණශීලීත්වයේ මරලා අපිට හිතන්න වෙන වෙන ප්‍රශ්න දුන්නම එයාලට අපිව පාලනය කරන්න ලේසි. අනේ නිසා එයාලා අපෙන් ගොඩක් දේවල් හංගනවා. නමුත් සත්‍ය හැමදාටම හැමෝටම වල දාන්න බෑ. මේවා ටික ටික හරි ගවේෂණය කරන මිනිස්සු මේවයි සත්‍ය හොයා ගන්නවා. මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානෙට එනවා. හිතනවාද ටාටේරියා කියන නගරය ඇත්තටම තිබ්බා කියලා? ඒ වගේ මේක අද තියෙනවා කියලාත් ඔයාලට නිකන් හිතෙන්නේ නැද්ද? ඔයාට හිතන දේ පහලින් අපිට එකතු කරන්න. වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතෝ subscribe කරලා bell icon එකක් ගහන්න. එතකොට මගේ වීඩියෝ එක බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. වීඩියෝ නරඹාට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම අභිරහස් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.